එදා වීඩියෝ එකේ මම කතා කරා අභිසම්බිධාන යන්ත්‍රය කොහොමද නිවැරදිව අඳින්නේ කියලා. අද මම ඔබට පෙන්වන්නේ ඒ අභිසම්බිධාන යන්ත්‍රේ ජීවන් කරන හැටි. මුලින්ම අපි තුනුරුවන් වෙනුවෙන් පූජාවක් කරනවා. මුලින්ම තුනුරුවන් වෙනුවෙන් කරන පූජාව සිද්ධ කරලා ඉවරලා ඊළඟට මේ අභිසම්බිධාන යන්ත්‍රය ජීවන් කිරීම එහෙම නැත්නම් පිරිත් කිරීම සිද්ධ කරනවා. අභිසම්බිධාන පිරිතෙන් තමයි මේක කරන්නේ. එතකොට මේ විදිහට කතරගම දෙවිහාමුදුරන්ට අපි පළතුරු පූජාවක් කරනවා. පළතුරු පූජාව සහ යහන විශේෂම හදලා තියෙනවා. මෙතන පෙන්නුම් කරනකොට ඒ අභිසම්බිධාන යන්ත්‍ර දෙක තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි තැඹිලි තෙල් තියෙනවා. ඊළඟට මෙතන සුදු හඳුන් තෙල් තියෙනවා. ඉතින් අපි යන්ත්‍ර වලට ඒ වැනොත් බල ගන්නලා යන්ත්‍ර දෙක දානකොට ඒවට සුදු හඳුන් තෙල් ජීවන් කරලා දානවා. ඉතින් ඔන්න විදිහට තමයි මේ යන්ත්‍රය හදලා තියෙන්නේ. ඒක පොඩි දරුවෙකුට ලබා දෙන්න තමයි මේ යන්ත්‍රය අපි අද නිර්මාණය කරන්නේ. එතකොට මේ විෂ්ණු දේවී හාමුදුරන්ට පහනක් දැල්වලා තියෙනවා. ඊළඟට පත්තිනි මෑණියන්ට පහනක් දැල්වලා තියෙනවා. විෂ්ණු දේවී හාමුදුරන්ට විශේෂයෙන්ම පහනක් දැල්වෙනවා අපල විපත් වලින් ආරක්ෂා කර ගැනීමට. පත්තිනි මෑණියන්ට පහනක් දැල්වෙනවා රෝග පීඩා වලින් ආරක්ෂා කරගන්න. ඒ වගේම කතරගම දේවී හාමුදුරන්ට බාර කිරීම සිද්ධ කරනවා. එතනදී විශේෂයෙන්ම වැටීම් තුවාල බිමගේවෙන් ආරක්ෂා කරලා බොහෝ කරදර බාධා වලින් මිදුව ගන්න තමයි එතනදී අපි ඒක සත්‍යයෙන් අවබෝධ කරගන්නේ. ඊට අමතරව නුවණ දැනුම ලබා ගන්න සරස්වති මෑණියනොත් අපි වන්දනාමාන කරලයි මෙන්න මේ විදිහට පිරිස් සජ්ජායනාව සිද්ධ කරලා අභිසම්බිධාන පිරිතෙන් දහස්වර මේක හෝ ජීවන් කිරීමට හදන්නේ. ඉතින් දින කීපයක් හෝ අපිට මේකට කල් ගත වෙන්න පුළුවන්. මේ ආකාරයට දිනපතා මේ කටයුත්ත සිද්ධ කරලා මේ අන්තර බල පිහිටවීම සිද්ධ කරනවා.